මම හිතන්නේ කියන්නේ පසුගිය දවසක මේ ප්‍රචාරණය වෙච්ච වීඩියෝ එකක් ගන්න වෙන්න ඇති. ඒක රාගම රෝහලේ ඇත්තරම ඒ තියෙන මේ මුලින්ම රෝගීන් ඇතුළත් කරන මේ වාට්ටුව. ඒ වාට්ටුවක තිබිච්ච මේ තත්වයක් අපිට මේ ජෙනරලයිස් කරන්න බෑ. අනික වෝඩ්ස් වල තියෙන තත්වයන් එක්කලා. නමුත් මේ රෝගීන්ගේ හදිසි වැඩිවීමත් එක්ක එතකොට ඒ රෝහල් වල ධාරිතාවය වැඩි වුණා. ඉතින් වැඩි වෙච්ච අවස්ථාවේදී මේකෙදි රෝගීන් ඇතුළත් වෙලා ඒකෙන් අපි මේ ස්ක්‍රීන් කරලා ඒ රෝගීන්ව මේ අදාළ අනිකුත් අවශ්‍යතාවයන් වුණු ඒ අනිකුත් වාට්ටු වලට ඇතුල් කරන්න කටයුතු කරනවා. ඉතින් ඒ මලකඳන් එක ඉන්නවයි කියන එක නම් මට පිළිගන්න බෑ. මොකද අපි ඕනෑම වාට්ටුවක සමහරට මේ මරණයක් සිදු වුණොත් ඒ මරණේ පැය දෙකක් යනකම් ඒ වාට්ටුවෙම තැනක රඳවලා තියෙනවා. එතකොට ඒ අවස්ථාවක් ඒ වගේ අවස්ථාවක් ඉන්න පුළුවන්. නමුත් එහෙම කියන තරම් අවශ්‍ය මේ මරණ සංඛ්‍යාවක් වැඩිවීමක් ඇති වෙලත් නැහැ ඒ රෝහල් වල. ඒ රෝහල් වල රෝගීන්ට කරන්න පුළුවන් උපරිම සාධාරණේ උපරිම ප්‍රතිකාර සිදු කරමින් පවතිනවා. ඉතින් එතකොට ඒ නිසා තමයි මම කිව්වේ දැන් මේ රෝහල් වල මේ රෝග රෝගීන් සංඛ්‍යාව වැඩිවීමත් සමගම අපි අර එන රෝගීන්ව අපි දැනුම් දුන්නා ස්ක්‍රීන් කරන්න. එතකොට ස්ක්‍රීන් කරලා එමෙ කොටසක් තියෙනවා ඉතාමත්ම තදබල ක්‍රිටිකල් පේෂන්ට්ස්ලව ඔක්සිජන් අවශ්‍ය කරන රෝගීන් ඒ රෝගීන්ව වාට්ටු වලට ඇතුල් කරන්න. දෙවැනි රෝගීන් කොටසක් ඉන්නවා ඒ රෝගීන්ව සාමාන්‍ය සංකූලතාවයන් අඩුයි. එතකොට අපිට ඒ රෝහලේම වාට්ටුවක තියන්න බැයි නම් අපි ඒගොල්ලන්ට අර ස්ටෙප් ඩවුන් හොස්පිටල්ස් කියලා හඳුන්වලා දුන්නා. අපි කලින් සකස් කරලා තිබිච්ච ICCs උදාහරණයක් විදිහට රාගම හොස්පිටල් එකට බ්‍රැන්ඩික්ස් මේ සීදුව බ්‍රැන්ඩික්ස් කියලා ආයතනයක් තියෙනවා. අපි මේ නිර්මාණය කරපු ඇත්තම හමුදාව විසින් ගොඩනගපු ඉතාමත් හොඳ පහසුකම් යටතේ අපි ඒ ස්ථානයේ බාර දුන්නා. ඕගොල්ලන්ගේ මේ අවශ්‍ය කරන මේ කාර්ය මණ්ඩලයත් සමග අවශ්‍ය කරන පහසුකම් සමග රෝහලේම කොටසක් විදිහට ඒක මේ සම්බන්ධ කරගෙන ඒ වැඩි පහසුකම් වැඩි දියුණු කරගෙන ඒ රෝගීන් කොටසක් එතෙන්ට මොබිලයිස් කරලා ඒ මේ ස්ථානගත කරලා ඒ අවශ්‍ය කරන ප්‍රතිකාර කරන්නයි කියලා. ඒ වගේම ඔබ දන්නවා අපි පසුගිය දවස්වල අපි ඇත්තරම මේ දැන් කළුතර දිස්ත්‍රික්කයේ ඒක නියම ව්‍යාපෘතියක් කරලා ඊට පස්සේ දැන් ඇත්තරම බස්නාහිර පළාත පුරාම මේ අපි ඒ කටයුතු මේ ක්‍රියාත්මක කරලා තියෙනවා. breaking.lk